मेकी देव हंसी हाशुदात्म्यानं समग एकम दिव्यं सुदहात मेडसिदिन्ना बूद रज्यकम करन्ना बूद अबोहंसी गी पुत्रयानं हापगे स्वामिंदवन जेसुस विसुन वहंस देसाम अपटले बेवा
පිළිගන්න මන්ද අතහන බාතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේව ආලෙවිය ස්වර්ග රාජ්‍යයට නොපිවිසින්නා වූ යැයි ඔබට කියමි. මිනී නොමරන්න. මිනී මරණ කවරෙකුවද විනිශ්චයට යටත් වනු ඇතැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. තමාගේ සහෝදරයා සමග කෝප වන කවරෙකුවද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට මෝඩයා කියා ගරහන කවරෙකුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත. ජඩයා කියා ගරහන කවරෙකුවද ඔහු නිරාගින්නට ගොදුරු වනු ඇත. එබැවින් ඔබ පූජාසනය වෙත පඳුරා ගෙනෙන කල ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව යම්කිසි අමනාපයක් ඇති බව ඇතිව සිටින බව එහිදී සිහි වී නම් පඳුර පූජාසන ඉදිරියේ තබා පළමුව ගොස් සහෝදරයා හා සමගි වී පසුවාවොත් පඳුර පුදන්න. ඔබේ විරුද්ධකාරයා සමග උසාවියට යන කල මගදී මික්මනින් ඔහු හා සමග සමගිවන්න. නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට බාර දෙන්නේ නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරීන්ට බාර දෙන්නේ ඔබද හිරගේ දමනු ලබන්නේ. සැබවින්ම මම ඔබට කියමි, අන්තිම සතයට දඩේ ගෙවන තෙක් ඔබ කිසිසේත් එයින් පිටවී නොයන්නේය. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. आराधना करन समावदीमें धर्मिष्ठ जीवित गत කොරින්තිවරුන්ගේ සංගීත ලියු දෙවෙනි හසුරින් පුටාගත් පාඩයකට චුදු පාවුලස්නාද අපට කියනවා පළවෙනි කීවේ මෙතුල ස්වාමින් වහන්සේගේ ආත්මයන යම් තැනක ඇද්ද එතන නිදහස ඇත. ශුද්ධාත්මයන් වහන්සේ තුල නිදහස කියලා අපි අදහස් කරන්නේ මොකක්ද? ජුවන්තුමා පුගන්නනවා ජුවන්තුමාගේ සුභාරංචි පාපය අපගේ නිදහස නැති කරයි. පව් කරන්න පාපයට වහලකි. දෙවියන් වහන්සේගේ අසීමිත දයාවෙන් අපගේ පාපයට සමාව ලබා ගත් අපි අනිත් අතට අපගේ සහෝදරයාට සමාව දීව මාත්මයන් වහන්සේ අපට දෙන නිදහස අත්දැකීමේ උච්චතම අවස්ථාව.
ජීවිතයේ ඇතුළාන්තේ නිදහස් කෙනෙකුට විතරයි සමාව දෙන්න පුළුවන්. ඒ කෙනාට කොච්චර මේක තමයි සුද්ධ ලීල අදහස් කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ තුළ නිදහස් කෙනෙක් කියන. අප සම්විධානන් වහන්සේගේ කුරුසගත වීම තුළ උන් වහන්සේ අවසාන මොහොතේදී උන් වහන්සේ මොනවාද පියාණන් වහන්සේට කිව්වේ? පියාණනි පියාණනි මොවුන් නොදැන කරන නිසා මොවුන්ට සමාව දෙන්න. එනිසා දෑමන දරුවනේ සහෝදර සහෝදරියනි බාහිර වශයෙන් අනිත් අය අපිට මොනවා කළත් ඒ කෙනාට සමාව දෙන්න පුළුවන් සුද්ධාත්මයන් වහන්සේ තුල සැබෑ නිදහස අත්දකින්න විතරයි. මේක තමයි බයිබලීය නිදහස කියන්නේ. අපගේ සාන්තුරු ඒ නිදහස අත්දැක්ක. ඒ නිදහස දෙන්නට පුළුවන් සුද්ධාත්මයන් වහන්සේ විතරයි. ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි අපි හැමෝටම අවශ්‍යයි ආත්මයන් වහන්සේ දෙනේ නිදහස දකින්න. අපිට ඉදිරිවාදිකම් කරන අපගේ ජීවිතය අවුල් කරලා තියෙන අපට වේදනාව ගෙනත් තියෙන අපගේ ජීවිතයේ තුවාල කරලා තියෙන අයට අපි හදවතින්ම සමාව දුන්නොත් විතරයි ඒ නිදහස අපි අත්දකින්න කිතුනෝ බවට පත් වෙන්නේ. තමන්ට විරුද්ධකම් කරන කෙනෙකුට සමාව දිය හැක්කේ ඇතුළාන්ත නිදහස තියෙන කෙනෙකුට පමණයි. එම නිදහස අපට ලැබෙන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ. මේක තමයි අපි දෙවියන් වහන්සේව ඉහළින්ම මහිමයට පත් කරන්නේ. දෙවියන් වහන්සේ අප තුළ ජීවමාන වැඩවසන බව ලෝකයේ උපරිම වශයෙන් අත්දකින්නේ කිතුනවා සමාව දෙන තැන. මේ දේ ගැන ලස්සනට අපට උගන්වනවා සුදෝ පෞස්තිනා මුනිවරය. සුදෝ පෞස්තිනා මුනිවරයව සමාව හඳුන්වන්නේ දේව දයාවේ අපෝසුලවරිය. සුදෝ පෞස්තිනා මුනිවරයගේ දිනපොතේ අංක 1760 සුද්ධෝ පෞස්තිනාගේ මුනිවරියගේ දිනපොත දෙවනි ජුවාන් පාවුල පාප්වාංශයේ හඳුන්වන්නේ සුභාරංචි පොතක් හැටියට. සුභාරංචි පොතක් හැටියට සුද්ධෝ පෞස්තිනා මුනිවරිය අපට මතක් කරනවා අපි කොහොමද කිතුණුවේ දෙවියන් වහන්සේව උපරිමයෙන්ම ලෝකයට ප්‍රකාශ කරන්න. ජේසු මාතුල වැඩවසන බව උපරිමයෙන්ම ප්‍රකාශ කරන්න. ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේ මාතුල ඉන්න බව උපරිමයෙන්ම ප්‍රකාශ කරන්නේ කොතනද? පෞස්තිනා මුනිවරිය මෙහිමයි ඒ ගැන අපට උගන්වන්නේ. We resemble God most when we forgive our neighbors. We resemble God most when we forgive our neighbors. අපි අපගේ සහෝදරයාට සමාව දෙන තැන තමයි දෙවියන් වහන්සේව අප තුළින් ලෝකයට ප්‍රකාශ කරන උපරිම තැන. එනිසා දෑබර දරුවනේ සහෝදර සහෝදරයනි අද බොහෝ අය සුද්ධාත්මයන් වහන්සේගේ නම ඇඳගෙන ඒ මවාපෑමක් කරන සුද්ධාත්මයන් වහන්සේ සැබවින්ම වසාගත් කෙනෙකුට මේ නිදහස තුළ සමාව දෙන්න පුළුවන්කම ලැබෙනවා. එසේ කරන්න ඇති කිසි කෙනෙක් සුද්ධාත්මයන් වහන්සේ තුළ නිදහස අත්දකිනවා කියන්නේ අමූලික බොරුවක්. මේක අපගේ සියලුම සාන්තුවරු ඔවුන්ගේ ජීවිතවලින් අපට පෙන්වලා තිබෙන නිසා ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරනවා අපගේ ජීවිතයේ තුවාල සුවපත් වන්නේ අපගේ බිඳුණු සබඳතා යළි ගොඩනැගෙන්නේ කෙටියෙන් කියවොත් ජීවිතයේ ඉස්සරහට තල්ලු වෙන්නේ සමාව දෙන හදවත් එකතු වුණොත් විතරයි. මේ අපේ බොහොම සරලව අපේ ගෙදර ස්වාම පුරුෂයා භාර්යාව අතර හිත අමනාපයක් ඇති වුණොත් දරුවෙක් හිත අමනාපයක් ඇති වුණොත් එතනින් එහාට අපි කොහොමද සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ සමාව දුන්නේ නැත්නම්? ඒ නිසා අපිට බහැපත්කම තියෙන්න ඕනේ සමාව දීව සම්බන්ධයෙන් මූලික පියවර ගන්න ඕනේ ක්‍රිස්තියානි කාර්යය.
ක්‍රිස්තියානි කාර්යය තමයි පළවෙනි පියවර ගන්න ඕනේ අපි කියන්නේ ඉනිෂියේටිව් එක ගන්න ඕනේ සමාව දෙන්න මිනිහනේ මට බැන්නේ මම මොකටද මිනිහත් එක්ක කතා කරන්නේ එයානි මාව පාවිච්චා කරුවේ මම මොකටද එයාට බාධු වෙන්නේ එයානි මාව පාවල දෙලා තියෙන්නේ මම මොකටද එයාට මම මොකටද ඉස්සලා කතා එයානි කතා කරන්නේ මම මොකටද ඉස්සලා කතා කරන්නේ මේක ක්‍රිස්තියානි සාක්ෂි දැරීමක් නෙවෙයි ගැලවීම ඉතිහාසයේ තුල මිනිසා පාපයට ඇතුළම ආදම් සහ ඒව දෙවියන් වහන්සේට එන්න කිව්වද කවුද ආදම් සහ ඒව මුල් පවුල හොයාගෙන ආවේ කවුද ඉස්ලාම දෙවියන් වහන්සේ මිනිසා සමග දෙබසකට ඇතුල් වෙන්නේ ප්‍රශ්නයක් ආවේ ආදම් මේ ඒක තමයි බයිබලයේ ඉස්ලාම දෙවියන් වහන්සේ අපට කතා කරන වචන ඉස්ලාම God speaks for the first time in the Bible to man ආදම් ආදම් උඹ කොහෙද දෙවියන් වහන්සේ දන්නේ නැද්ද කොහෙද කියලා උන්වහන්සේ මූලිකත්වයේ ගන්නවා පාපයට වැටුණු කෙනත් එක්ක කතා කරන්නේ ඒ තමයි අපේ දෙවියන් අපි දෙවියන් වහන්සේට කිව්වද අප වෙනුවෙන් දුක් විඳින්න මියන් උත්සාහ වෙන්න ජීසේවන්න කියලා කවුද කිව්වේ කවුරුත් කිව්වේ නැහැ. උන්වහන්සේ මූලිකත්වයට ගත්තේ තමන් වහන්සේගේ පුතුණු අප වෙනුවෙන්. ඒ නිසා දයාවර දරුවනේ සහෝදර සහෝදරීනි මම ඔබට මුලිනුත් කිව්වා කිතුනවා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව දරණ කෙනා. ඒ නාමයට අපි ජීවත් වෙන වෙදී ස්වාමීන් වහන්සේව මම ධර්ම කෙනෙක් නම් මම උත්සාහ කරන්න ඕනේ උන් වහන්සේව මගේ ජීවිතේ මගේ ළඟ ඉන්න කෙනාට ගලා යන සලස්වන. ඒ නිසා ජේසු අපට සමාවදීම සම්බන්ධයෙන් එකපාර කරන්න කියන්නේ උන් වහන්සේ අපට ආරාධනා කරනවා සමාවදීමේ මූලික පියවර වන්නේ අපිට පීඩා කරන අපිව ගිහිල්ලා අනේ ඉන්න මං ඔයාට සමාව දෙනවා අපි දන්නේ මේ විලාවේදී කෙනා මගේ සමාව පිළිගන්න සුදුසු පරිසරයක ඉන්නවද කියලා. ඒ නිසා ස්වාමින් වහන්සේ අපෙන් ඉල්ලන්නේ ඉස්සල්ලාම ඔබට පීඩා කරන අය උදෙසා යාඥා කරන්න. එවැනි කෙනෙකුට තමයි ඊළඟ පීවරට යන්න පුළුවන්. ජේසු අපේ සීමාවන් දන්නවා. ජේසු අපේ මනුෂ්‍ය දුර්වලකම් දන්නවා. උන්වහන්සේ අපට යාඥාවට ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි අපි පළවෙනි පියවර හැටියට අපේ ජීවිතවලට පීඩාව අපේ ජීවිත තුවාල කරපු අයව යාඥාවට ප්‍රතිමෙන් ගියේ නැත්නම් අපට ශක්තියක් හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒ කෙනාට සමාව දෙන්න ඒ කෙනාව ඔබගේ මගේ හදවතින් නිදහස් කරන්න අද සුභාරංචිය තුල ජේසු අපට ආරාධනා කරනවා මේ සමාව දීම තුලයි ඔබ මම අනිත් අයට වඩා ධර්මිෂ්ඨකමින් අභිභවා යන්නේ අනිත් අයට වඩා එදිනා උන්වහන්සේ අද අපට ආරාධනා කරනවා අද සුභාරංචිය තුල ජේසු කෝපය ගැන කරන කෝපය ඇඟ ඇන්ඩ් ස්ලැන්ඩර් මේ ඇඟ අපි බොහෝ වෙලාවට අපිට කවුරු හරි රිද්දෝපුවම අපිට ඇති වෙන මූලික හැඟීම තමයි මොකද්ද එන හැඟීම තරහ personal anger and private slander slander කියන්නේ අපහාස කරනවා උපහාස කරනවා පාච්චල් කරනවා මේවා ස්වභාවික වෙනවද ජේසු අද කතා කරන්නේ මේ අපිව රිද්දෝපුවම ඉස්සෙල්ලාම අපි ගහන්න කරන්න බයින්ද යන්නේ හදවතේ ඇති වෙන දේ ස්වාමින් වහන්සේ දන්නවා. ඊයතුලාන්තයේ පෙළඹීම තමයි අප වේලඟ පියවරට ගෙනියන්නේ. ඉනිසන් වහන්සේ අපට කියනවාද මිනි නොමරන්න. වහන්සේ දන්නවා මිනි නේ මිනි නොමරන්න එක. වහන්සේ දසපන්ත අපට මතක් කරන ලියා ඇතනේ. නමුත් වහන්සේ අපට පෙන්වන්නේ අප තුල ඇති වෙන පෞද්ගලික තරහා උන්වහන්සේගේ නව ගිවිසුමේ ප්‍රේමේ පනතනුව
අපතුල ඇතිවන පෞද්ගලික තරහ සහ අපි තව කෙනෙකුට කරන නිନ୍ଦා අපහාස අර මරණා වගේම තමයි. ජේසු පුරාණික විශ්ව මේ පනත කිනෝ මිනිනු මරන්න උනාස ඊට පස්සේ කියනවා නේ ඔබේ සහෝදරයාට ජඩයා කියන මේ මොනවාද මේවා? එයාව පහත් කිරීම. එයාව හැලුල්ලා කිරීම. නේ ස්ලැන්ඩා දිනසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරනවා අපේ හදවත් ඇතුළාන්තයට යන්න. ඉනිසා අපි බොහෝ වෙලාවට අපගේ පෞද්ගලික තරහා පිට කරන ක්‍රම ගොඩක් තියෙනවා. අද බොහොම ප්‍රසිද්ධ ක්‍රමයක් තමයි තව කෙනෙකු රිදවන ඒක බොහෝ වෙලාවට අපට හවු වෙන්නේ නැහැ කොහොමද විහිළු තහළු වලින් තමයි රිදවන්නේ ජෝක්ස් ওই තරුණයන් අතර ඒ වගේ යාළු මිත්‍රයන් අතර තව කෙනෙකුව පාචා කරන ක්‍රමයක් ඒකත් මේ තමන්ගේ අකමැත්ත ඒ කෙනාත් එක්ක තියෙන විහිළුවෙන් තමයි ඒ කෙනාව හැන්ඩල් කරන්නේ ඒ නිසා අපි කිතුනෝ හැටියට ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරනවා අපේ හදවත දෙස බලන්න අපිට යම් කිසි කෙනෙක් වේදනාවක් ඇති කළොත් අපි අකමැති දෙයක් අපට කළොත් අපි කොහොමද අතුලාන්තයෙන් ඒ කෙනාට පිළිතුරු දෙන්නේ ඒ නිසා දෑමල දරුණී සහෝදර සහෝදරියනි අපි කිතුනෝන් හැටියට ස්වාමින් වහන්සේගේ හදවත අපට තිබෙනවා නම් ස්වාමින් වහන්සේ වහන්සේගේ ආත්මයන්ත්‍රයේ නිදහස අපට දෙනවා තව කෙනෙකුට සමාව දෙන්න ඕව අපගේ හදවත නිදහස් කරන ජේසු අද සුභාරංචිය තුල කියනවා මේ දෙවියන් වහන්සේට ආදරය කිරීමයි අසල්වැසියාට ආදරය කිරීමයි මේ 52 එකට බැඳිලා තියෙන්නේ ජේසු දසපනත නවගේසුම තුල 52කට සාරාංශගත කරනවා Love your God and love your neighbor දෙවියන් වහන්සේට ප්‍රේම කරන එක යසාගේට කරගෙන යනවා යසාගේට කරගෙන යනවා හරි ලස්සනයි හරි වින්දනාත්මකයි නමුත් අපට අමතක වෙලා දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ අසල්වැසියාට දක්වන දයාව ආදරය කරන සම්බන්ධයි කියන දෙවියන් වහන්සේට ඇත්තටම ප්‍රේම කරන කෙනා අසල්වැසියාට ප්‍රේම කරන කෙනෙක් අසල්වැසියාට ඇත්තටම ආදරය කරන කෙනා දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා තමයි ජේසු අද කියන්නේ ඔබ පඳුරක් රැගෙන එද්දී උන්වහන්සේගේ යාගයේ උන්වහන්සේනේ ජෙරුසලමට යාග පූජාවට දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන ඉන්නේ නේ ඔක්කොම අරගෙන උන්වහන්සේ මොනවද කියන්නේ ඔබට සිහි වුණොත් මේ බයිබලයේ වචන මම අනිත් කෙනාට කරපු වරදක් නෙමෙයි ඒකෙනා මට කළ කොරදක් කියන කියන්නේ නේ ජේසු කියන්නේ යම් කිසි කෙනෙක් ඔබට වරදක් කළා ඔබගේ හදවතේ ඒ කිනා කෙරේ යම් කිසි නී යම් මං කිවි පෞද්ගලික තරහක් ඒ වගේම ඒ කිනාව මම වචනයෙන් හෝ හැලුලක හැ මට මතක් වුණා ජේසු කියනවා මොනවද ජේසු කියන්නේ පඳුර පූජාසනයේ ඉස්සරහා තියලා ඒ සහෝදරයත් එක්ක සමගි නිසා ස්වාමින් වහන්සේ වැදගත් වෙන්නේ මොකද්ද? සහෝදරයා සමග සමගි වීම. සුවදතාවය මම කිව්වේ දැන් ලුණු කියන්නේ මොකක්ද? ජේසු කියනවා සුද ලීවිල්ල තුල සුවදතාවයේ නැමිති ලුණු නැති කර නොගන්න. එතකොට ක්‍රිස්තියානි අපි හැම තිස්සෙම මොන පරිසරයක ජීවත් වුණත් සුවදතාවය ආරක්ෂා කරන ජනතාව. ඒ සුවදතාවයේ නැතුණොත් අර ජේසු කියන ලුණු ගතිය නැති වෙලා යනවා. ඒ නිසා අපේ ක්‍රිස්තියානි පැවැත්ම වැඩක් නැහැ. පහයට පෑගෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ අපට පෙන්වනවානේ උන්වහන්සේයි උන්වහන්සේ දන්නවා සමාව නොදීම තුල අපි ඇතුළාන්තයෙන් අත්දකින වේදනාව. මොකද අපි ආදරය කරන අය අපි වෛර කරන අය අපි අකමැති අය අපි කැමැති අය මේ ඔක්කොම මේකේ ඇස්සේ තමයි ඉන්නේ මේකේ ඇස්සේ තමයි ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ තුළ ඒ දෙන නිදහසෙන් අපට ඒ යාව ස්වාමින් වහන්සේ ඉදිරියේ නිදහස් කරන්න බැයි නම් අපි බොහෝ වෙලාවට අපේ ජීවිතත් අසරණ තත්ත්වයට පත් වෙන නිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි
ස්වාමින් වහන්සේ අදහස් කරන ධර්මිෂ්ඨකම සමාව දීමෙන් තමයි අපි උපරිමයෙන්ම ලෝකයට ප්‍රකාශ කරන්නේ. අනිත් අපි දාන ඔක්කොම බාහිර දේවල් වලින් ස්වාමින් වහන්සේට වැඩක් නැහැ. අපි දකින්නවා අපගේ සාන්තුවරුනේ විශේෂයෙන්ම සුද්ධ ලීවිල්ලේ පළවෙනි නාම ප්‍රාණ පරිත්‍යාගය සාන්ත ස්ටීවන්. උන්වහන්සේට ගල් ගහලා මරද්දී උන්වහන්සේ කියපු වචන බලන්නේ. උන්වහන්සේ කිව්වේ නෑනේ මුන් මාව මරනවා පොටනවා මුන් මකබෑවලියවන් කියලා. උන්වහන්සේ කෑ ගැහුවේ නෑ. උන්වහන්සේ මොනවද කිව්වේ? ජේසු කුරුසේ ගසේ කියපු වචනමයි ස්ටීවන් මුනිදුන් කිව්වේ. ඒකයි සුදුව පාවුතුමා කියන්නේ ජේසු මාතුල ජීවත් වෙනවා කියලා. මේවා මේ නිකන් කියන්න ලේසි. නමුත් ජීවිතයේ දෛනික ජීවිතයේ තුලයි ස්වාමින් වහන්සේට ඒක අවශ්‍ය වෙනවා. ස්ටීපන් අපි බයිබලේ හරියට සංසන්දනාන බැලුවොත් ජේසු කුරුසේ උන්වහන්සේ සමාව දෙද්දී කියපු වචනයි ස්ටීපන් මුනිදුන්ට ගල් ගහලා මරද්දී ස්ටීපන් මුනිදුන් කියන වචනය සමානයි. ස්ටීපන් මුනිදුන් කියන්නේ මොනවාද? ස්වාමිනි මේ පාපය ඔවුන් පිට තබන්න දෙපා. මේක තමයි ශුද්ධාත්මයන් වහන්සේ තුල කිතුනෙකුට අත් දකින්න පුළුවන් උපරිම නිදහස. ශුද්ධාත්මයන් වහන්සේ පිළ සමාරයනේ බ්ලා 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 බ්ලා. උක කාටද උග කරන්න බෑ. නැත්තම් පණ යනකම් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් කාටද උග කරන්න? කාටත් උග කරන්න. ඔකට ශුද්ධාත්මයෙක් ඕනේ. අද මිනිසුන්ටත් ඕනේ එහෙම ආගමක් නේ. ශුද්ධාත්මයන් වහන්සේට උග කරන්න. සංගීතයක් දාලා ගීතිකාවක් කියලා අප්පටි ගාලා උඩපණ ශුද්ධාත්මයන් වහන්සේ ඕනේ නෑ. ඔක කාටවත් කරන්න පුළුවන් මේ සුපර් ෂෝ එකට ගියත් ඔක තමයි වෙන්නේ. මේක නෙමේ කතෝලික අධ්‍යාත්මය. මේවා අභියෝගාත්මක. ඒ නිසා බොහෝ වෙලාවට අපි ඒවට කැමති නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මම හැමතිස්සෙම කියන්නේ ශාරීරිය පිනවන ක්‍රිස්තියානියක් මිසක් සුභාරංචි අභියෝග බාර ගන්න ඒ අභියෝග ජීවත් කරන උත්සාහ කරන ක්‍රිස්තියානියක් අද බොහෝ අයට අවශ්‍ය නැහැ. ඒකයි එක තැන පල් වෙන්නේ. ඊසා දයාබර දරුවනේ සහෝදර සහ ඔබ දන්නා නේද කාටද මම හදවතින් සමාධිය යුත්තේ? මේ සමාහලාට අපි ජීවිතේ කාලයක් පුරා අතීතයේ වෙච්ච සිදුවීමක් අරගෙන යනවා. අපේ පෞල්වල ඉතිහාසයක් තියෙනවනේ. කාලයක් පුරා අරගෙන සමාහලාට අපි මැරෙන්නෙත් ඒකත් එක්ක. ඒ නිසා ස්වාමින් වහන්සේ ඔබගේ මගේ හදවතේ වේදනාව දන්න. ඒකයි ශුද්ධාත්මයන් වහන්සේ අපට ඒ නිදහස දෙනවා. අපි යාඥා කරමු අපට ඒ වරප්‍රසාද දෙන්න යුතු කියලා. අවසාන වශයෙන් සුදුව පෞස්තිනා මුනිවරිය ඇගේ ඩයරිය සමාව දීම ගැන ඈ කතා කරද්දී ඈ අපට උගන්වනවා හුදෙක් සමාව දීම විතරක් මදි. අපි ඒ කෙනාට යහපතක් කළ යුතුයි. සුදුව පෞස්තිනා මුනි ඩයරියේ අංක 148 මම මේ ඩයරිය සම්පූර්ණයෙන්ම කියවුවා. ගොඩක් අය දේව දයාව කරනවා මේ ඩයරිය අල්ලලවක්වත් නැහැ. ඒ නිසා ඒ ඩයරියෙන් සමහර දේවල් නෙමේ තේරෙනවා. කිසිම දැනුමක් නැතුව දේව දයාව ප්‍රචාරය කරනවා සමහර අය කියවන අනිවාර්යයෙන් කියවන්න ඕනේ. මේ ඩයරිය කියවන්නේ නැතුව කවදාවත් දේව දයාවේ ස්ප්‍රින්දෝ කාටවත් අත්දකින්න බෑ. එනිසා දෑබර දරුවනේ සම මොකද දෙවෙනි ජෝහන් පාවුල් පාප වහන්සේ මේ මං කිව්වේ මේක මිනි ගොස්පල් හැටියට හඳුන්වනවා. මිනි ගොස්පල්. එනිසා පියතුමෙකුට බය නැති ඕනම තැනක බයිබලයේ උපුටා දක්වනවා වගේ මේ අංකත් එක්ක උපුටා දක්වන්න පුළුවන්. පොල් පාප වහන්සේ උගන්වන සුදුස බව උගන්වනවා පෞස්තිනාගේ මුනිවරියගේ ඒ දිනපොත දේව ධාර්මික දෝෂ කිසිවක් නැත කියලා. ඒ නිසා අපි විශේෂාකාරයෙන් ඈ ජේසුව ගැඹුරින් අත්දකපු කෙනෙක් විශේෂයෙන් දිවේස ප්‍රසාදයේ තුල ඈ ඇගේ කොන්වන්ට් එකේ ඉන්නේ. ඇගේ කොන්වන්ට් එකේ ඈ හැමතිස්සම වැඩ කරන්නේ. ඈ බොහොම සරල කෙනෙක්. ඈට අරියාදු කරන සිස්ටම් සිස්ටත් එක්ක විශේෂයෙන්ම පිඟන් කෝපෝදද්දී හැමතිස්සම සුපීරියට කියන්නේ සිස්ටර් පවුස්සිනා මට අරියාදු කරන සිස්ටත් එක්ක මම වැඩ කරන්න. හරි ලස්සන ඒක ඒක කියපුවා අපිට තේරෙනවා
මේ සාන්තුරංගේ ජීවිත කොච්චර ප්‍රායෝගිකද ඒගොල්ලෝ මේ පාරතොටේ ගියේ නෑ බයිබල් කිහිල ගහගෙන කෑකෝ ගහ මේ ඉන්න තැන තමයි ජීවත් කරන්නේ ඇයි ඒ කියනවා I want to practice patience and I want to learn how to forgive my brother my sister opportunity එකක් වරනේ නැත්තම් මම සුරංගනා කතානේ ඒ නිසා අපගේ මුනිවරු දෑබර දරුවනි ඉතාමත්ම ප්‍රායෝගිකව शुद्ध लीवित शाक्षी दर्पण एक आई मैं मुसांतुर मुनिवरुंगे जीवित कटा यातकस्सन ये वा इधर टेंडे देने इकां हंगी मटे वहाँ भी चे क्रिश्चियन या गुड़रमा यथार्थे अत्तकता हंगन गुड़ाक क्या दें किया ने एक कोई यूट्यूब भी के मुआके क्लिप के बाप बना आरका बल्ला मेकअप बल्ला एक तमें की लगिया ने किया කතෝලික පොතපත ඒ දේවල් කියවන්නේ හරීම නිකන් සරලව අපි කියන නිකන් බොහොම නිකන් සිල්ලරට තියෙන ඔක්කොම ඒ නිසායි අපේ සමාවේ සමාන ලස්සන දේවල් අනිත්‍යයට යන්නේ නැත්තේ ඒවා ධාරු වෙන්නේ ඒ නිසා කිතුණු අපිට බෑ අපේ ක්‍රිස්තියානි අධ්‍යාත්මයෙන් හැලු කරන්නේ සුදු පාස්ති නාමුනි විරිය මං අවසන් කරන්න මොකද්ද මේ කියන සමාව දී මහ බෙදුණු දෙයක් තමයි ඈ කියනවා We not only need to forgive, but according to Jesus, we should do good to that person. God will grant us the graces we need. Ini sapi samawadene kitarak neme. Ekenata yahapatak karanne. E siyalla kirima sadaha divyan wahanse avashya wara prasadayan apata thula. Meka thamai God's grace kiyanne. Meka de wara prasadayen thu katak karanne ba. අනිත්ොක්කම කරන්න පුළුවන් අනිත්ොක්කම Tamange හැකියාවෙන් කරන දේවල්. නමුත් මේ සමාව දීමේ ගැඹුරම තැන සිද්ධවන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අපට දෙන නිදහසත් ඒ වගේම දේව වර ප්‍රසාදේ අධ්‍යක්ීමක් තුල විතරයි. ඒ නිසා අපි ආඥා කරමු මේ ආගය තුල විශේෂයෙන්ම අපගේ පෞල් වල තිබෙන සමහර සබඳතා තාමත් ගොඩනගා ගන්න බැරි වෙලා තාමත් අපි අතුලාන්තයෙන් ඒව අරගෙන යනවා. කොරෝනා නෙමෙයි මොනවාවත් සමහර අයගේ ජීවිතවල ඒ පලිගැනි අපහස කිරීම ඒවා සුවපත් වෙන්නේ නැහැ. ඒ තේ නිසා ස්වාමින් වහන්සේ අපට ආරාධනා කරනවා දවසේදී උන්වහන්සේ තුල උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ දහස තුල දේ වර ප්‍රසාදයේ තුල එකිනෙකාට සමාව දෙමේ ධර්මිෂ්ඨ වන්නට එසේ කිරීම තුලයි අපි ලෝකයේද ගැඹුරු ලෙස ජේසු මාතුල ජීවත් වෙන බව ප්‍රකාශ කරන ඒ වර ප්‍රසාදilla අපි මේ ආගේ අද දවසේ පියරන් වහන්සේට පුද කරමු ආමේන් අපි දැන් නැගිට විශ්වාසී යදුමට සහභාගී වෙමු ඔබගේ පිළිතුර ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මැනව Swamini, apakarayaaknya sabadala menabha. Adara Devi Piyanani, obavahansege putunuan thula apage paapayata samava labagat janathawak lesa apata varada karana ayata samava dennata sabha maathawage igenwim walin savimathvi samava dimen dharmishta diviyak gatha kirimata varam labena pinisa. Swamini, apakarayaaknya sabadala menabha. Devi Piyanani, අපගේ දේශයේ විවිධ ජාතීන් විවිධ ආගම් අතර සහජීවනයක් ඇති කර ගැනීමට අප යොමු කළ මැනව වෙනස්කමට ගරු කරන ඒ දෙස විරුද්ධ මානසිකත්වයක් අප දේශපාලන නායකයින්ටද ආගමික නායකයින්ටද ලැබෙන පිණිස ස්වාමී අප කරන ආඥා සාවදාල මැනව ස්වර්ගීය පියාණනි වෛරය ක්‍රෝධය නිසා අප මීසමේ තැළුණු විදුණු සිත් සුවපත් කළ මැනව සමාව දීම නැමැති කිතුණු ගුණය අප සරසා ධර්මිෂ්ඨ දිවියකට අප යොමු කරන පිණිස ස්වාමී අප කරේ ආඥා සවදාල මැනව දෙවි පියාණනි අපගේ පවුල් දෙස කරුණාවෙන් බලා විදුණු සම්බදතා සමාව දීමෙන් හා සමාව ලැබීමෙන් යලිගොඩ නගා ගැනීමට වරම් ලැබෙන පිණිස ස්වාමී අප කරේ ආඥා සවදාල මැනව දෑබර දෙවි පියාණනි අබෝහන්සේගේ පුතුණුවන්ගේ ජීවිත පූජාව තුළ අබෝහන්සේ අපට දුන්නා වූ සමාව අපි පූර්ණ වශයෙන් අත්දැක බැවින් අපට
සුද්ධාත්මයන් වහන්සේද නිදහස තුළ දේවර ප්‍රසාදයෙන් පිරී එකිනෙකාට සමාව දීමින් ඔබ වහන්සේව ලෝකයට ප්‍රකාශ කරන්නට අපට වරම් දුන මැන. මේ කීර්තිය අපගේ ස්වාමින් වනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා. ආමේන්. දයාවන්ත දෙවී ස්වාමිනී ඔබ වහන්සේ හමු වී අප දක්වන අපගේ මෙහෙවර කරුණාවෙන් පිළිගත මැනව මේ පුද පඬුර ගැන ඔබ වහන්සේ ප්‍රසන්න වී අප හද තුල ඔබ වහන්සේ කෙරෙහි වූ ආදරයද වැඩි වර්ධනය කළ මැනව මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනී සියලු බල ඇති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේද තුතිපිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔබ වහන්සේගේ යහපත් කම නිසා ඔබ වහන්සේ මනුෂ්‍යයා මැවූසේක. ඔබ වහන්සේගේ සාධාරණකම කරුණ කොටගෙන වරදට පත්කම් ලැබුවෝ ඔබ වහන්සේගේ දයාවන්තකම නිසා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් ගලවා ගත්සේක. එම ක්‍රිස්තුස් වහන්සේ මගින් සුර දූතයෝද අනෙක් සුර සේනා සමූහයද ඔබ වහන්සේගේ මහෝත්තම භාවයට ප්‍රශංසා කරති. බය භක්තියෙන් වන්දනා කරති. එක්කණින් ජයනාද කරති. අප බැගෑපත් නගන බිහඬ ශබ්දයේද ඔවුන්ගේ සාදුනාදී දෙකොට පිළිගන්නා මෙන් අපි ඔබ වහන්සේගේ නවනතව ආයද සිටිමු. සුවිශුද්ධය ලෝකාභි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය ආසකරවකමගේ සීගේ මයිමෙන් පිරිරිදේ ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන්
අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලාන පව තමාව සඳහා බෝධේ සාද බොහෝ මිනිසයන් උදේ සාද ඒ වගුරුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්නා स्वामी අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසයතුව නැසුණු අනිකු සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට පිළිගත මැන අප සියල්ලන්ට දයානුකම්පා කළ මැන භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන් භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද පාදුවා වේෂුද වන්තෝනි මුනිදුන්ද සෑම කල්ලිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සීල ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තව දෝන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව.
මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පෞහන්නතරයන් වහන්සේ මෙන්න ශුද්ධාත්මයන් වහන්සේ තුල සැබෑ නිදහස සමාව දීමින් පිළිබිඹු කරන්නට අප කැඳවන්නා වූ අප සම්බිදාන අජ බාලකයාණන්ගේ භෝජනයේ කැඳවීමලත් තුබලාපී සියලු දෙනාම භාග්‍යවන් स्वामी भगवासी मांगे सिद्धों के लिए मक्सुसुसुसी के लिए एक वचने पमना पलाव में एक मांगे आत्मे स्वामी विष्णु वाहन सेगे स्वी शरीरे हास स्वी रुदीरे सदा जीवने करा मांगे नियन सेवा आमीन
මේ කාලය තුල බොහෝ දිනෙකට දිව්‍ය සම්ප්‍රසාද වහන්සේව ප්‍රසානි දාන ආකාරය ලබා ගන්න නොහැකි එම නිසා අපි විශේෂයෙන්ම සුදු අල්ෆොන්සස් ලිගෝරි මුනිතුන් ලස්සන යාඥාවක් සකස් කර තිබෙනවා ආත්මික ආකාරයෙන් දිව්‍ය සම්ප්‍රසාද වහන්සේව ලබා ගැනීම පිළිබඳ එම යාඥාව දවසේදී විශේෂයෙන්ම නිවෙස්වල සිට මෙම යාගයට සම්බන්ධ සිළු දිනාට ආත්මික වශයෙන් ජීසුව මේ මොහොතේදී ලබාගනු සඳහා අපි ආඥා කරමු මාගේ ජීසුනි අතිශුද්ධ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ තුල ඔබ වහන්සේ ජීවමාන වැඩවසන බව මම තරයේ විශ්වාස කරමි සීල් දේට වඩා මම ඔබ වහන්සේට ආදරය දෙමි මාගේ ආත්මයට ඔබ වහන්සේ ලබා ගැනීමට දැඩි ආශාවෙන් පෙළෙමි මේ මොහොතේ ප්‍රසානි දහන ආකාරයෙන් ඔබ වහන්සේ ලබා ගැනීමට නොහැකි වුවත් ආත්මික ආකාරයෙන් මාගේ හදවතට වඩින මැනව ඔබ වහන්සේ මාසලින් සිටින බව මෙනෙහි කරමින් ඔබ වහන්සේ මුලිමනින්ම වැළඳ ගනිමි මාගේ ජීවිතය සම්පූර්ණ වශයෙන් ඔබ වහන්සේට පවරා දෙමි මට කිසි දිනක ඔබ වහන්සේගෙන් වෙන්වීමට ඉඩ නොදුනු මැනව මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා ආමෙන් ප්‍රමාණ සහෝදර සහෝදරෙනි අදහත්වන නුවර දිව්‍ය පූජා යාගයේ පුදමින් දේව වචනයෙන් අපව පෝෂණය කළ ගරු ෂෙල්ටන් ඇස්පීතුමාට ස්තුතිවන්ත වෙනවා අද හත්වන නුවර දිව්‍ය පූජාව සංවිධානය කළ හත්වන නුවරේ නුවර නායක ඒකක නායක නායිකාවන් ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා දිව්‍ය පූජාව සංවිධානය කිරීම වෙනුවෙන් ප්‍රමාණතේනිය හෙට අපගේ වාර්ෂික මංගල්‍යයට සූදානම් වී මේ අවසන් දින අටවර නුවර දිව්‍ය පූජා යාගයේ සංවිධානය කරන ලබන්නේ කපුවාගාරය සහ වන්නිගොඩ කිතුන් සංඝයන් විසින් නැවතත් මතක් කරනවා අපි සංචරණ සීමාවන් තුළ මේ දිව්‍ය පූජාවල් පවත්වන්නේ නිසා දිව්‍ය පූජා පැවැත්වන අවස්ථාවේ අනෙක් අය දේවස්ථානයට පැමිණෙන්නට එපා කියා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබට අවශ්‍ය පහසුකම් අපේ සමයලා තිබෙනවා දිව්‍ය පූජාව ආසන්නට දකින්නට ඒ හරහා දිව්‍ය පූජාවට සහභාගී වන්නට කියලා ඉල්ලා සිටිනවා එවැගේම අදත් අපට වියලි ආහාර ද්‍රව්‍ය ලැබුණා ගම් අතරේ පීඩාවට පත්ව අය සඳහා බෙදා දෙන්නට ස්තුතිවන්ත වෙනවා ඒ වළ ලබා දුන්න අයට තවත් බොහෝ දෙනෙක් සිටිනවා ඒ ආධාර අවශ්‍ය ඒ නිසා ඔබ විශේෂයෙන්ම මංගල්‍ය කාලයේ දාන ධර්ම දෙනවා ඒ නිසා මම හිතන්නේ මේ අවුරුද්දේ දාන ධර්ම දෙන්නට හැකියාවක් නැහැ නමුත් අනිත් අයට උපකාර කරන්නට සුදුසුම අවස්ථාවක් ලැබී තිබෙනවා ගම් අතරේ පීඩාවට පත්ව අයට ලබා දෙන්නට උඩ හැකියාවක් තිබෙන ආකාරයෙන් ඒ වේලි ආහාර ද්‍රව්‍ය අපට ලබා දෙන්න අපි නුවාන ඒකක නායක නායිකවන් හරහා ඒ සුදුසු වයිටේ දේවල් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා ස්තුතියි ජස්පීඩායි අපි ආඥා කරමු ස්වර්ගීක පියාණනි අපලභාග දිව්‍ය භෝජනයේ ඔබ වහන්සේ තුලේ ක්‍රැස්සු දේව ජනතාවගේ ඒකත්වය අඟවනුයේ යම්සේද එසේ මේ භෝජනයේ මගින් ඔබ වහන්සේගේ සභාව තුල සමගිය හා සාමයේ වැඩි වර්ධනය වීමට සලසනු මැනව මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා ආමේන් ස්වාමින් වහන්සේ බෙ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා සියලු බල ඇති දිවි මහෝත්මයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද සුදාත්මයාණෝ බෙසම ආශිර්වාද කර ආරක්ෂා කරන සීක්වා ආමේ යන්නේ සාමය රැගෙන යන්නේ දිව්‍යන් වහන්සේට ස්තෝත්‍ර වේවා කොරෝනා වෛරසයෙන් ලෝ මුදා ගන්නා පිණිස ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් දේව මාතාවන්ට පුද කළ යැදුණේ
බලාපොරොත්තුවේ සහ ගැළවීමේ සලකුණු ලෙස අප ජීවිත ගමනේ නිරන්තරයෙන් පබලන්නා වූ අහෝ කුමරී මරියාමිනි රෝගීන්ගේ ආරෝග්‍යයෙනි අපගේ ජීවිත ඔබට භාර කරමු නොසලින විශ්වාසයකින් ඔබගේ පුතුණුවන්ගේ දුක් වේදනාවට පංගුකාර වෙමි කුරුසේ පාමුල සිටියා වූ මරියාමිනි ඔබ ලෝමිනි ස්වර්ගයාගේ ගැළවීමේ බලාපොරොත්තුව බැවින් ඔබගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් දන්නීය එදා ගලීලේ කානා නුවර පවුලෝ දේශා මැදිහත් වූ මෞනි මෙම සංගත පීඩා සමය ඉක්මනින් අවසන් වී ප්‍රීතිය සහ සැනසුම ස්ථීර වශයෙන් ඔබ තුළින් අපට නැවත ලැබෙන බව අපි තරයේ විශ්වාස කරමු කිතු සම්විධානන් අපෙන් ඉල්ලන දේ කරනු වස් පියරන් වහන්සේගේ කැමැත්තට අපගේ ජීවිත අනුගත කරනු පිණිස දිව්‍යමය ප්‍රේමී මාතාවෙනි සුදත් බලයෙන් පිරෙනු සඳහා අපට සහාය ලැබෙනව සිරි කුරුසේ තුලින් අපට ගැළවීමේ ප්‍රීතිය ලබා දෙනු සඳහා අපගේ වේදනාවන් තමන් වහන්සේ වෙත පවරාග අපගේ දුක කඳුළු සුළු වූ කිතු සම්විධානන්ගේ සීලී අනුවසින් මේ වසංගත තත්වේ ලෝකය අපදේශය ප්‍රදේශය රැකදෙන පිණිස අප නිසා යාඥා කළ මැනව ආමේන් නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේ නාශීර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයන් ජේසුස් ආශීර්වාද ලද්දාමය සාන්ත මරියනි දෙවියන් මැනියනි පාපිය පුදේසා දෙනුතම්බේ වර්ණ විලේදී යාඥා කළ මැනව ආමේන් නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමි වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේ ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ ඵලයන් ජේසුස් ආශිර්වාද ලද්දාමය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පුදේසා දෙනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව ආමේන් නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමි වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේ ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයන් ජේසුස් ආශිර්වාද ලද්දාමය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය පුදේසා දෙනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව ආමේන් ආරෝග්‍ය දේව මාතාවෙනි අප නිසා යාඥා කළ මැනව සුදෝ ජුසේ මුනි දුනි අප නිසා යාඥා කළ මැනව පාදුවාවේ සුදෝ වන්තෝනි මුනි දුනි අප නිසා යාඥා කළ මැනව ගේ දෙවි ස්වාමිනී ඉතාමින්
පුත්‍රයාගේ ස්වීතු සාන්තුගේ නාමයෙන් ආමෙන් ජෙස්වීටයි ජෙස්වීටයි ෆාදර්